පාලසිනේක මීටර කෝදුවකින් සෙන්ටිමීටර 1ක් සහ සෙන්ටිමීටර 50ක් මානමීටර ඇතිවන ප්‍රසර දෝෂයෙන් පිළිවෙලින් ප්‍රතිශත දෝෂයෙන් පිළිවෙලින් කියලා ගත්තොත් එතන දෙනවා 1ක් මායින කොට නම් කුඩා මිනුව තිබ්බේ මිලිමීටර 1ක් මීටර පොදුවේ ඒ කියන්නේ ප්‍රතිශත දෝෂය ගත්තොත් ප්‍රතිශත දෝෂය කියන්නේ කුඩා මිනුව බෙදනවා අපි ලබා ගන්නා මිනුමේ වැඩි කරනවා 100%. දොර ප්‍රසර දෝෂයේ මන අවස්ථාවක එක අවස්ථාවක මීටර වල සඳහා කුඩා වෙනව මිලිමීටර එකක් මනලා තියෙන්නේ සෙන්ටිමීටර එකක් ඒ කියන්නේ මිලිමීටර 10ක් අපි කියන්නේ 100 ඒ කියන්නේ 10ක් ඒ වල දෝෂයේ 10ක් 10කින් උත්තර දෙකක් තියෙනවා උත්තරේ හතරට කියලා යන්න පුළුවන් මොකද 10යි 10යි කියන තියෙන පරිවිනේ එකේ දෙවෙනි අවස්ථාවට නැත්නම් ගත්තොත් එහෙම ගන්න පුළුවන් මෙහෙම 0.6 දශම sorry මිලිමීටර එකක් මිලිමීටර එක බෙදනවා මිලිමීටර 500 මිලිමීටර එක බෙදනවා මිලිමීටර 500 සෙන්ටිමීටර 50 කියන්නේ මිලිමීටර 500 වැඩි කරන 100% කියන්නේ එංගිතයි කියන්නේ දශම දෙකයි. එහෙනම් උත්තරේ දෙකයි. සෝරි එක නේ හතර හතරයි. උත්තරේ දෙන්නේ හතරයි. 10යි දශම දෙකයි කියලා. ඊළඟට ඔය එක වගේ උත්තර දීලා දෙන සමහර වෙලාවට සමහර කට හිතන්න පුළුවන්. මෙයා දෝෂ කොහොමද? එකම දෝෂේ තියෙන්නේ කියලා. හරි 16. බලය වැඩි කිරීම විස්ථාපන වැඩිම කාලයේ මාන වලට සම මාන ඇත්තේ බලය වැඩි කිරීම විස්ථාපන වැඩිම කාලය මේ කියන්නේ ගම්මිතාව විස්ථාපන වැඩිම කාලය කියන්නේ ප්‍රවේගය අසොසිල් ස්කන්ධ රෙවෙන්නේ බලය වැඩි කිරීම විස්ථාපන වැඩිම කාලය කියන්නේ කාර්ය නේද කාර්ය ක්ෂමතාවය ක්ෂමතාවය බලය වැඩි කිරීම විස්ථාපනය වැඩිම කාලය කියන්නේ බලය වැඩි කිරීම විස්ථාපනය කියන්නේ කාර්ය වැඩිම කාලය කියන්නේ මේ ඉන්නේ ක්ෂමතාවයට සමාන W වැඩිම T ක්ෂමතාවය ක්ෂමතාවයට කියන අනිත් නම ජවය එනිසා උත්තරේ 4 16 4 14 පහත ප්‍රකාශ සලකා බලන්න ඒවල කියනවා අවස්ථිතිය යනු වස්තුවක චලිත ස්වභාවය වෙනස් කිරීමට දක්වන අකමැත්තයි. ඒක හරි. අවස්ථිතිය කියන්නේ වස්තුවක චලිත ස්වභාවය වෙනස් වීමට දක්වන අකමැත්ත. B වල කියනවා. සුමට තිරස් පෘෂ්ඨයක් මත වස්තුවක් තල්ලු කිරීමට අවශ්‍ය බලය. සුමට තිරස් තලයක් පෘෂ්ඨයක් මත වස්තුවක් තල්ලු කිරීමට අවශ්‍ය බලය. එම වස්තුවේ ගුරුත්වාකර්ෂණ ස්කන්ධය මත රදා පවති සුමට තිරස් පෘෂ්ඨයක් මත වස්තුව තල්ලු කිරීමට අවශ්‍ය බලය එම වස්තුවේ ගුරුත්වාකර්ෂණ ස්කන්ධය මත රදා පවති කියනවා සුමට තිරස් තලයක් කිව්වොත් ඝර්ෂණ බලයක් නැහැ ඝර්ෂණ බලයක් තිබුණොත් F සමාන මියු R නිසා එතනදී R කියන්නේ ගුරුත්වාකර්ෂණ බලය යටතේ තියෙන බර ඒ කියන්නේ ආර සමාන එන් කියන එක. ඒ කියන්නේ මෙන්න මේ ගුරුත්වාකර්ෂණය නිසා බලපෑමක් වෙලා තියෙන එතන. ඒ ඝර්ෂණ බලයක් තියෙනවා නම් සුමට එක්කට ඝර්ෂණයක් නැති නිසා මේ කියන එක වැරදි. නේද? මෙතන F සමාන μr වුණොත් තමයි ඝර්ෂණ බලයක් තියෙන්නේ.
සමහරවිට මෙවල්ලොත් ඝර්ෂණ බලයක් තියෙනවා නම් ආර්කයන් එම්ජී නම් එහෙම වුණොත් ගන්න පුළුවන් ඝර්ෂණ බලයක් තියෙනවා නම් තියෙන්න පුළුවන් මෙතන ඝර්ෂණ බලයක් නැති නිසා ඝර්ෂණ බලයක් නැති නිසා සුමට කියන නිසා B උත්තරේ වැරදි. සීවර කියනවා දුරතරාදියක් මගින් මනුල් ලබන්නේ අවස්ථිතික ස්කන්ධයයි. දුරතරාදියක් මගින් මනුල් ලබන්නේ අවස්ථිතික ස්කන්ධයයි. නෑ දුරතරාදියකින් මනින්නේ ඒකේ තියෙන බර. මෙහෙම කොකින් එල්ලන්නේ එල්ලුවාට පස්සේ පල්ලෙහාට දෙන්නේ මොකක්ද? මෙයා ගෙමිජි. ඒ කියන්නේ බර. ඒ කියන්නේ අවස්ථිත ස්කන්ධය නෙවෙයි. ඒ කියන්නේ B වැරදි C වැරදි. උත්තරේ නම් ඒ පමණක් සත්‍යයි. 17ට 1. 17ට 1. ඊළඟට 18. වස්තුවක ප්‍රවේගය දෙගුණ කළ විට වස්තු ප්‍රවේගය දෙගුණ කළ විට ඒ චාලක ශක්තිය දෙගුණ වේ. ඒ විභව ශක්තිය දෙගුණ වේ. ඒ ගම්‍යතාවය දෙගුණ වේ. ඒ ත්වරණය දෙගුණ වේ. ඉහත කිසිවක් සිදු නොවේ කියලා කියනවා. චාලක ශක්තිය ගත්තොත් E සමානයි භාගයයි mv වර්ගයයි. කලින් තිබ්බට වඩා ප්‍රවේගය දෙගුණ කරොත් v වර්ගය 2v වර්ගය එහෙම නැත්නම් 4v වර්ගයක් වෙනවා. දෙකේ වර්ගයේ වර්ගය වෙනකොට. ඒ කියන්නේ 4 ගුණයක් වෙනවා ප්‍රවේගය දෙගුණයක් කරොත් 4 ගුණයක් වෙනවා. ප්‍රවේගය දෙගුණයක් වුණොත් චාලක ශක්තිය 4 ගුණයක් වෙනවා. විභව ශක්තිය ගත්තොත් සම්බන්ධයක් නැහැ ප්‍රවේගෙත් එක්ක. ගම්‍යතාව දෙගුණ වෙනවා. ඒක හරියි. T සමානයි mv. B දෙගුණයක් කරොත් ගම්‍යතාව දෙගුණයක් වෙනවා. ඒ ත්වරණය දෙගුණ වේ. ත්වරණය දෙගුණ වේ කියනවා. එහෙම අපිට කියන්න බෑ. ඒ නිසා උත්තරේ 3. 18 3. 19. සාමාන්‍ය රබර් පටයක බාහිර විස්කම්භයේ සේම සඳහා චලනාන්වේක්ෂක භාවිත කරන ලදී. ඒ රූපයේ දක්වා ඇති අවස්ථාවේදී පාට අංකය 16.213 විය. B රූපයේ දක්වා ඇති අවස්ථාවේ පාට අංකය විය හැක්කේ මින් කුමක්ද? සාමාන්‍ය රබර් පටයක බාහිර විස්කම්භයේ සේම සඳහා චලන නික්ෂ භාවිත කරයි කියලා කියනවා. එතකොට A රූපයේ දක්වා ඇති අවස්ථාවේදී පාඨාංකය 16.213යි. B රූපයේ දක්වා ඇති අවස්ථාවේ පාඨාංකය විය හැක්කේ කුමක්ද කියලා අහනවා. ඔතනදී මෙන්න මෙහෙම හිතන්න ඕනේ කීපයක් තියෙනවා. එකක් තමයි දැන් මේක දීලා තියෙන අගයන් දෙක හිතන්නකෝ. 16 දශම ගණන් තමයි ඉස්සලා තියෙන්නේ. අනිත් එක 10යි ගණන්. අනිත් ඊළඟ 15යි 16යි 17යි 25යි. සාමාන්‍ය රබර් බටයක විස්කම්භය මනිනවා නම් දැන් බාහිර විස්කම්භය වෙලා තියෙන්නේ ඒ බටේ මේ අපිට හරස්කම්බියේ පේනවට වඩා අඩුයි වගේ නේ. හරස්කම්බි තියෙන එකට වඩා මේ රූපේ තියෙන හැටියට හරස්කම්බි වල තියෙනවට වඩා බටේ පොඩි වගේ. ඒ කියන්නේ මේක සාමාන්‍ය පොඩි බටයක්.
පොඩි බටයක්. එතන පොඩි බටයක් වෙනවා නම් ඒක සාමාන්‍ය සෙන්ටිමීටරයක විතරගේ වෙනසක් වෙන්න පුළුවන්. ඒ නිසා උත්තරේ එක්ක 15ට යන්න පුළුවන්. 15යි ගන්න නැත්නම් 17යි ගන්න යන්න පුළුවන්. මං තුන්වෙනි උත්තරේ ගන්නෙ නැත්තේ 16.213යි. 16.213 16.01 තුනක් අඩු කරලා විස්කම්ක 0.21ක් තියෙන්නේ. 0.21ක් තියෙන්නේ, 2.1 බිංදුවක් තියෙන්නේ සෙන්ටිමීටර. සෙන්ටිමීටර 0.21 ගන්න. ඒ කියන්නේ මිලිමීටර දෙකක් විතරයි. නේද? මේ සෙන්ටිමීටර 0.2 ගන්න. තේරුණාද නැහැ මේ කියපු දේ? දැන් මෙතන තියෙන උත්තර වලින් අර අපි මනින්නේ චලාන්වික්ෂේ නම් චලාන්වික්ෂේ බලනකොට ඒ චලාන්වික්ෂේ හරස්කම්බි වල තියෙන විස්කම් නැත්නම් හරස්කම්බි පෙන්නන රූපේ තියෙන මේ විස්කම්බේට වඩා කුඩයි වගේ නේද මෙහෙම යනවා කියන්නේ. ඔහොම යනවා කියන්නේ ඊට වඩා කුඩයි වගේ. එතකොට ඒ අවස්ථාවක දෙනවා නම් මේ කුඩයි වගේ පේන නිසා මම කියන්නේ මේ සෙන්ටිමීටර 10, ඒ කියන්නේ 16න් 10ක් අඩු කරද්දි සෙන්ටිමීටර 6ක් විතර පරතරයක් තියෙනවා. මේ විතර එකක්. නේද? ඊට පස්සේ 25ට ගියෙත් නෑ මම. මම ගත්තේ 2, 3, 4 කියන උත්තර. එතකොට එතනදී 2, 3, 4 කියන එකේ මම ගන්නවා 2, 4. 2, 4 ගන්නේ හේතුව තමයි. තුන්වෙනි උත්තරේ හැටියට ගත්තොත් 0.21 සෙන්ටිමීටර. ඒ කියන්නේ මිලිමීටර දෙකක්. මිලිමීටර දෙකක් කියන්නේ ගොඩක් චූටි. පෑම් බටයකටත් වඩා පොඩි වෙනවා. පෑම් බටය පෑන තුර නෙමෙයි පෑම් බටයටත් වඩා පොඩි වෙනවා. ඊටත් වඩා පොඩි රබර් බට තියෙනවා. නෑනේ. ඒ නිසා සෙන්ටිමීටරක් විතර හිතන රබර් බටයක් ඇති කියලා හිතලා තමම 2, 4 ගන්න. එතනෙ තියෙනවා තවත් බලා ගන්න ඕන ක්‍රමයක්. ඒ තමයි මතක ඇති සමහර විට චලානවික්ෂය ගැන කතා කරනකොට මේකේ මිනුමක් ලබා ගන්නකොට මේ පේන්නේ අපි බලන එකේ හරි පැත්ත නෙමෙයි අනිත් පැත්ත. මේකේ පේන්නේ අපි බලන එකේ හරි පැත්ත නෙමෙයි අනිත් පැත්ත. ඒ මොකක්ද ඒ කියන්නේ? ප්‍රතිබිම්බය යටිකුරු වෙලා පේන්නේ. එහෙම නැත්නම් පැත්ත මාරු වෙලා පේන්නේ. එතකොට ප්‍රතිබිම්බ යටිකුරු වෙනවා කියන්නේ අපිට ඔය පේන වස්තුවේ තියෙන පැත්ත නෙමෙයි අනිත් පැත්ත පේන්නේ. ඒ කියන්නේ මේ අවස්ථාවේ ඉඳන් ඊළඟ අවස්ථාවට array යනකොට අපිට පේන්නේ මෙහෙම තිබ්බ නළයේ මේ කෙළවර ඉඳන් මෙහා කෙළවරට මේක මේ පැත්තට අරන් ගියා කියලා. ඒ කියන්නේ නළයේ තියෙන නළයේ මේ කෙළවරේ හරස්කම්බිය තියාගෙන ඉඳලා මේ ලක්ෂය මෙතෙන්ට array යනකොට අපි අරන් ගියේ මේ පැත්තට කියලා. එහෙම පේනවා කියන්නේ මේක ඇත්තටම වෙලා තියෙන මේ පැත්තට ගණන් තියෙනවා. වමට සාමාන්‍ය පරිමාණයක දකුණු පැත්තට වැඩි වෙනවා. වම් පැත්තට අඩු වෙනවා. පරිමාණයක දකුණු පැත්තට වැඩි වෙනවා වම් පැත්තට අඩු වෙනවා. එහෙනම් දකුණු පැත්තට වැඩි වෙනවා නම් මේකේ ඒ අවස්ථාවේ ඉඳන් B අවස්ථාවට array යනකොට චලානික්සේ චලනය කරලා තියෙන මේ පැත්තට නෙවෙයි. ඒ කියන්නේ අපිට පේන්නේ මෙතනින් අරන් මෙතන ගියා වගේ. ඒකට වෙන්නේ අනිත් පැත්තට. ඒ නිසා උත්තරේ 16ට වඩා අඩු ගණක් වෙන්න ඕන. ඒ කියන්නේ මේ දිලා තියෙන එකට වඩා අඩු ගණක් වෙන්න ඕන. 15.275. 15.275. මේවට විවරණයක් වගේ හරි විස්තරයක් ලියා ගන්න අවශ්‍ය නම් වීඩියෝ එක දෙනවා පස්සේ වෙලාවක. එතකොට ලියා ගන්න. දැන් තමයි ලියන්නේ වෙලා යන නිසා යනවා. 20. සරසම් බෝල 6ක් රූපය දැක්වෙන පරිදි ඝර්ෂණයේ රහිත පුෂ්ඨයක් මත එකිනෙකට ස්පර්ශ වන අන්දමින් තබා ඇත. ඊට සමාන තවත් බෝල දෙකක් රූපය දැක්වෙන පරිදි වී වේගයෙන් පැමිණ මෙම පද්ධතිය හා ගැටේ. පද්ධතිය හා ගැටේ. එවිට දකුණු කෙළවරින් බෝලයක් 2 වී වේගයෙන් විසවන අතර ඉතිරි බෝල නිශ්චලතාවයට පත්වේ.
දකුණු කියලා වලින් බෝල දෙකක් වී වේගින් වන වේග වලින් විසවන අතර ඉතිරි බෝල නිශ්චලතාවයට පත් වේ. බෝල 6ම වී බෙදීම 6 වේගින් වේග වලින් වන. මේ වගේ එකක බෝල වල ස්කන්ධ සමානයි නම් අපි කිව්ව ගම්මිතා සංස්කෘතියේදී බෝල වල ස්කන්ධ සමාන වෙනකොට ගම්මිතා සංස්කෘතිය අපි කතා කරා. මේ යන බෝලයක් සමාන ස්කන්ධයක් තියෙන බෝලයක් ගිහිල්ලා ගැටුණාට පස්සේ ඒක නතර වෙලා අනිත් බෝලේ යනවා. ඒ කියන්නේ ගැටෙන්න එන්නේ M ස්කන්ධයක් තියෙන එකක් V වේගයක ඉන්නා. ඒක මෙතන තිබ්බ එකක් එක ගැටුණොත් එහෙම ගැටුමෙන් පස්සේ මෙයා නිශ්චල වෙලා මෙයා V වේගය ලබා ගන්නවා. එයා V වේගය ලබා ගන්නවා. බෝල දෙකක් එකට එනවා කියන්නේ මෙතන දෙකයි M ආවා වගේ. ඒ ඇවිල්ලා වදිනකොට මේ දෙකයි M නතර වෙලා තව දෙකයි M එකක් යනවා. ඒ කියන්නේ බෝල දෙකක් ඇවිල්ලා වැදුනට පස්සේ මේ සෙට් එකෙන් බෝල දෙකක් යන්න පටන් ගන්නවා. ඒ දෙකත් ඊළඟ බෝල දෙකේ වැදුනට පස්සේ තව දෙකක් යන්න පටන් ගන්නවා. හරි. එතකොට ඒ විදිහට බලාන යනකොට දැන් බෝල දෙකෙන් දෙකට ගත්තොත් අර ඉතුරු වෙලා තියෙන සෙට් එකේ 2යි 4යි 6යි 7යි තියෙන්නේ. අවසානට එක බෝලයක් යනවා කියලා හිතෙන්න පුළුවන් දෙකයි වී වේගයේ. හරිද? දෙකයි වී වේගයේ යනවා කියලා හිතන්න පුළුවන්. එහෙම යන්නේ නැහැ. හරිද? එහෙම යන්නේ නැහැ. එහෙම වුණොත් එහෙනම් උතන චාලක ශක්තිය පොඩි ගැටලුවක් වෙනවා. චාලක ශක්තිය වැඩි වෙනවා. කලින්ට වඩා චාලක ශක්තිය වැඩි වෙනවා. ඒ නිසා මෙහෙම කොහොම ගැටුණත් බෝල සංඛ්‍යාව හරියට බෙදිලා යන්න ඕන නැහැ. අවසානයේ යන්නේ බෝල දෙකක්මයි. අනිත් සෙට් එකම නතර වෙනවා කියලා විදිහට බෝල දෙකක් යනවා. V වේගින්. ඒ නිසා උත්තරේ ගන්න වෙන්නේ 2. හරි. ඊළඟට 21. විකිරණශීලී ශ්‍රේණියමය. එන සමානයි N0 E වල ඇල්ෆා T මගින් දෙනු ලැබේ. මේ N0 යන ආරම්භක අවස්ථාවේ මූලද්‍රව්‍ය සාම්පලයක ඇති විකිරණ ශීලී නැස් සංඛ්‍යාව වන අතර කැපිටල් N යන T කාලයකට පසු පවතින විකිරණ ශීලී නැස් සංඛ්‍යාවයි. E යනු මාන රහිත නියතයකි. විකිරණ ශීලී නියතය ලැම්ඩාහි මානවීය හැක්කේ. අතන මාන නැත්නම් මෙන්න මේ ලැම්ඩා T වලට මාන නැහැ. ලැම්ඩා T වලට මාන නැත. ටී කියන්නේ කාලය නම් අපිට ගන්න පුළුවන් ලැම්ඩා කියන එකේ මාන විදිහට එකයට ටී වල මාන කියලා. ටී කියන්නේ කාලය නිසා කැපිටල් ටී වල දෙදින ටී වෙනවා. ඒ කියන්නේ ටී වල ඍණයක වෙනවා. එනිසා උත්තරේ 3. අර වගේ මාන නැත්තම් මෙන්න මේ ලැම්ඩා ටී ගුණිතයේ මාන නැහැ. මාන නැහැ කියන්නේ ලැම්ඩා කියන එක සමානයි 1 ටී ගේ මාන වලට. හරි. ඊළඟට 22. රූපේ ලක්ව ඇති පරිදි වස්තුවක් එච් උසක සිට සුමට ආනත් තලයක් මත නිදහස් කරනු ලැබේ. වස්තුව තලය පාමුට ළඟාවන විට එහි ප්‍රවේගය විය හැක්කේ. ඉතින් පල්ලෙහාට එනවා. එච් උසක් තියෙනවා කියලා කියනවා. මෙතෙන් එච් උසක් තියෙනවා. තීටා කෝණයකුත් තියෙනවා. ඕනනම් ඒක දාලා හදන්න පුළුවන්. ඒ වෙනත මෙන්න මෙතන තියෙන අපි දැන් අර ශක්ති සංසිද්ධිය කරලා තියෙන නිසා මෙතන තියෙන විභව ශක්තියක් මෙතන තියෙන චාලක ශක්තියක්. මෙතන තියෙන විභව ශක්තිය. එහෙනම් මෙතනේ තියෙන විභව ශක්තිය සමානයි අතන තියෙන චාලක ශක්තිය කියලා. MvH සමානයි භාගයයි MV වර්ගය කියලා ගන්න පුළුවන්. එහෙනම් V වර්ගය කියන්නේ 2 CH. එනවා ඊට සමානයි.
देखा है जी उत्तरे हाथर इसी तू ना ये पेपर है बड़ा लेसी है ठीक तुला दोस पीली बदल पात करे तो प्रकाश सरका बलान माइक्रोमीटर स्क्रू को आमाने इधा किनहिर එකිනෙක ස්පර්ශ වන විට වක්‍ර පරිමාණය ශුන්‍ය හා රේඛීය පරිමාණය ශුන්‍ය එක්තැන නොවන්නේ නම් එය ඒකාංග දෝෂයකි. දෝෂ ගැන කතා කරේ නෑ අපි නේද තාම. හරි. පාඨාංග කීපයක් ගැන එහි සාමාන්‍ය සැලකීමෙන් ඒකාංග දෝෂය අවම කරගත හැකිද? ඒකාංග දෝෂ නෙමෙයි උතන සිද්ධ වෙන්නේ අහඹු දෝෂයක්. අහඹු දෝෂ තමයි ඔය විදිහට පාඨාංග කීපයක් කරා සාමාන්‍ය ගන්න එකෙන් අයින් කර ගන්න පුළුවන් පරිමාණ කියවීම අත්වැරදීමකින් නිවැරදිව කියවා නොගන්නේ නම් ඒ අහඹු දෝෂයකි පාඨාංග පරිමාණ කියවීම අත්වැරදීමකින් නිවැරදිව කියවා නොගන්නේ නම් අත්වැරදීම සිදු වෙන නිසා ඒක අහඹු දෝෂයක් ගන්න පුළුවන් එතකොට එතෙන්ට සී පමණක් සත්‍යය කියන උත්තරේ දෙක 24 ත්වරණයෙන් ගමන් ගන්න අංශු විස්ථාපන කාල ප්‍රස්ථාරයට අඳින ලද ස්පර්ශක එක්තරා අවස්ථාවක කාල අක්ෂය සමග අංශ 45 කෝණයක් සාදයි. තත්පරයට පසු අංශ 60 කෝණයක් සාදයි නම් අංශුවේ ත්වරණය එසයි එසයි වලින් අස්තාර ඇක්ෂස්තය ඒක කොලින් සරගුණ කර ඇති බව සරකා. එතකොට මේ ත්වරණය යන එකක් නම් එක අවස්ථාවක ඒක එක අවස්ථාවක ගත අංශ 45යි. මෙතන තියෙන අංශ 45යි. ඊළඟ අවස්ථාවේ තියෙන අංශ 60යි. මෙතන තියෙන අංශ 60යි. ඒ කියන්නේ මෙතන කාලය t සමානයි බිඳුව නම් මෙතන t සමාන 1යි තප්පරයට පස්සේ නේද එහෙනම් මෙතන මම ගන්නවා v නැත්නම් u කියලා මෙතන v එහෙනම් u කියන්නේ tan 45 tan 45 කියන්නේ 1යි v කියන්නේ නම් tan 60 tan 60 කියන්නේ මූල 3යි tan 60 කියන්නේ මූල 3යි අංශුවේ ත්වරණය ඒකට දානවා අපි v සමානයි u දානේ t එතකොට at සමානයි v ඉන්න u එහෙනම් a සමානයි v ඉන්න u වෙන්නේ v වලට එන්නේ මූල 3යි u වලට 1යි t වලට තප්පර 1යි. ඒ කියන්නේ මූල 3 ඍණ 1ක්. මූල 3 ඍණ 1ක් කියන්නේ උත්තරේ 3. ඒක උත්තරේ 3. ඉතින් පහ වස්තුවක් ආනතිය අංක 45ක් වන රන් තලයක රණු වාත් තලයක් දිගේ ඉහළට ප්‍රක්ෂේපණය කරනු ලැබේ. රණු වාත් තලයක් දිගේ ඉහළට ප්‍රක්ෂේපණය කරනු ලැබේ.
වස්තුවක් ආනතයන්ස 45කට අනු ආනතර දිගේ ඉහළට ප්‍රක්ෂේපණය කරලා ඝනසන සංගුණකය දසම් පහ නම් වස්තුවේ මන්දරය මේ පැත්තට එන එන්ජි කොස් 45 මේ පැත්තට එන එන්ජි sin 45 එතන මෙතන අභිලම්බ ප්‍රතික්‍රියාව තියෙන r r කියන එන්ජි r සමානයි mg cos 45 එතකොට මේ පැත්තට f සමාන m දානවා නැත්නම් මම ඝර්ෂණ බලය දානවා mu R කියලා. එතකොට මියු කියන දසම් පහයි. මියු වලගේ දසම් පහයි. R කියන්නේ cos theta. cos 45. cos 45 කියන්නේ මියු කියන දසම් පහයි. cos 45 කියන්නේ කියන්නේ මූල දෙකයි. घर्षण बल सैन दसम पहाय एम जी समान है एक ही लगा त्रिमेन में थे दी एम पादरी कपड़ा दान दो कपड़ा मन पास से मैं तेरा तीन ने जी क्या ने दहाई है दहाई वाली क्रीम है उत्तरे जी तीन सामान जी के दागना जी वैडी की रीम एक मूल देता मेदर तीन दसम पहाड़ जी वैडी मूल देता समान एट बोट मेके बाग मेदर तीन මේකෙන් භාගයක් තමයි මෙතන තියෙන්නේ ඒ නිසා උත්තරයේ විදිහට A කියලා එන්නේ දසම් පහයි ජී වෙදීම මූල දෙක දසම් පහයි ජී වෙදීම මූල දෙකක් කියන්නේ අපිට පල්ලෙහාට දෙකයි කියලා දාගන්න පුළුවන් මේ භාගයනේ ඒ කියන්නේ ජී වෙදීම දෙකයි මූල දෙකක් एक मूल देखा एक उत्तर एक उत्तर एक රූපේ දැක්ක ත්‍රිකෝණයේ ත්‍රිකෝණයේ P දෛශිකය හා Q දෛශිකය දෙකක එකතු වන නිරූපණය කරයි. R කියන්නේ තොර Q බෙදීම 2 2යි. R කියන්නේ Q බෙදීම 2ක් කියලා කියනවා. P හා Q නම් අතර කෝණය. P හා Q අතර කෝණය අහන්නේ. එතන වෙන්න ඕන r සමානයි q බෙදීම 2 නම් p හා q අතර කෝණය නම් පැනලා පස්සට ඒකයි හරි
P වලයි Q වලයි රාශික දෙකේ එකතුව R කියන එක Q විදිහම දෙකකට සමානයි. රූපය දැක්ක ත්‍රිකෝණයේ ත්‍රිකෝණය ඊහා කියෝ දැයිසේ දෙක එකතුව නිරූපණය කරයි. R කියන එක කියු බෙදීම දෙකක් කියලා කියනවා. නම් ඊහා කියු අතර කෝණය. අපිට මෙහෙම කරන්න පුළුවන්. මෙතනින් තියෙන කියු මේකට තියෙන අපි මෙතන තියෙන ඔය R කියන එක කියු බෙදීම දෙකට සමානයි කියලා කියනවා. එතන මෙතන කෝණය ගන්න පුළුවන්. මෙතන කෝණය ගන්න පුළුවන්. මම ගන්නවා මෙන්න මෙතනදී. sin theta සමානයි. R බෙදීම කියු කියලා. එහෙනම් sin theta සමානයි r කියන q බෙදීම දෙකක් බෙදීම q කියන්නේ q ට q කැපලා ගිහම භාගය විතරයි. sin theta සමානයි භාගයයි නම් ඒ කියන්නේ sin theta සමානයි sin 30යි. ඒ කියන්නේ theta සමානයි 30යි. theta සමානයි 30යි. theta 30යි කියන උත්තරේකුත් තියෙනවා. ඊට 30 කියන උත්තරේ තිබ්බට ඊට 30 කියලා ගන්න බෑ. දෛශික දෙකක් අතර කෝණය කියලා එකක් අපි කරා. දෛශික දෙකක් අතර කෝණය කියලා ගත්තා. හැබැයි එතනදී අනිවාර්යයෙන්ම කිව්වා දෛශික දෙක එක්කෝ එකම ලක්ෂයකින් ඉවතට යන්න ඕන නැත්නම් දෛශික දෙක එකම ලක්ෂයක් වෙතට එන්න ඕන. මේ තියෙන්නේ මේ ලක්ෂයට ඇවිල්ලා මෙහි යන එකක්. ඒතර මෙතන අංශ 30 කියන එක ගන්න බෑ. දෛශික දෙකක් අතර කෝණය කියලා කිව්වේ මතක ඇති දෛශික දෙකක් අතර කෝණය කියලා කිව්වේ ඒ දෛශික දෙක එකම තැනින් එක්ක පිට වෙන්න ඕන නැත්තම් එකම තැනින් එකතු වෙන්න ඕන. මෙතන මේ තියෙන විදිහට මෙයා මෙහෙම ඇවිල්ලා මෙහෙම යනවා නම් මේ දෛශිකය මම මෙතන මේ පැත්තට ඇද්දොත් මේක තමයි දෛශික දෙක අතර කෝණය. මේ එකම තැනින් දැන් දෛශික දෙක දෙපැත්තට යනවා මෙතන. අය කියන්නේ මේ ටීට 30යි නම් ඊට 30යි නම් දෛශික දෙක අතර කෝණය answer 150 උත්තරේ පහ 24. ඒකාකාර කම්බියක් රූපය දැක්කන ආකාරයට නව ඇත. ඒ ගුරුත්ව කේන්ද්‍රයට CD සිට ඇතුළු දුර විය හැක්කේ පාර්ශ්ව ප්‍රගාණන. මේ හැම එකම දිගේ ඒ කියන්නේ හැම එකම ස්කන්ධය ගත්තොත් ඒවත් සමානයි. එතකොට මෙයාගේ ස්කන්ධයයි මෙයාගේ ස්කන්ධයයි m වෙන m කියලා ගත්තොත් ඔය දෙන්න ස්කන්ධ දෙකේ මෙන්න මෙතෙන්ට එනවා 2m කියලා. ඊළඟ මෙයාගේ මෙතන තියෙනවා මෙතන මේ විදිහට තියෙනවා ඒ දෙන්නගේ ගුරුත්ව කියන ගත්තා මෙතෙන්ට ඒකත් 2m. දැන් ওই 2m දෙකම ගත්තට පස්සේ මෙතනින් එනවා 4m කියලා එකක් මේ දෙන්න. මේ දෙන්නගේ ගුරුත්ව කේන්ද්‍රය මෙතන. එතනින් 4m එකක් ක්‍රියාත්මක වෙනවා. දැන් මෙන්න මේ ඉතුරු වෙච්ච එක නම් මෙතන m එකක් තියෙනවා. මෙතන 4m එකක් තියෙනවා. ඒ මොහොතේ එහෙම උත්තරේ. ආ සුදු කරන්න ගානේ. CD සිට ඇති දුර අහන්නේ. එතකොට CD සිට ඇති දුර නම් මේ තියෙන CD නම් මෙතන තියෙන M
මෙන්න මේ වගේ තැනක තියෙනවා. එතකොට හතරයි. ඒ කියන්නේ හරියටම මෙතෙන් තියෙන දුර වෙන්නේ මේ සම්පූර්ණ දිග දෙකට බෙදීලා ගත්තා. ඒ කියන්නේ එල්බීම දෙකක් මෙතන තියෙන, මෙතෙන් තියෙන එල්බීම හතරක්. ඒ කියන්නේ ඔක්කොම 3යි එල්බීම හතරක් වෙනවා. මෙතන මෙතෙන් තියෙන දුර 3යි එල්බීම හතරක් වෙනවා. එහෙනම් ගුරුත්වාකර්ෂණය වෙන මේ හරිය තියෙනවා කියලා හිතනවා g එක. මෙතන මෙතෙන් තියෙන දුර තමයි අහන්නේ x කියලා දාගන්නවා. ඕකේ x කියලා දාගන්නවා. ඒ වුණත් මෙතනින් ගුරුත්වාකර්ෂණ දාන්න තොර උත්තරේ ගන්න පුළුවන්. මේ වටා ගුරුර දාන කොට ඒ කියන්නේ m වැඩි කිරීම x සමානයි. m වැඩි කිරීම x සමානයි. ඊළඟට 4i m වැඩි කිරීම 3i l වැඩි වීම 4 වෙන x කියලා එන්න ඕන. මම මේ g වටා ගුරුර දාන්නේ. එතකොට 4i m වැඩි කිරීම तो ना ये बेजी महासर है ने ओके।